සාමාන්‍යයෙන් අපිට හැන්දෑවේ 4 වෙනකන් කල්ලි බැඳලා තෙල් ලබා ගැනීම ක්‍රමයක් තිබුණා. නමුත් ඊයේ එක වරම ඒක උදේ 10ට නවත්තලා තියෙනවා. ඒ නිසා වෙන් ඊයේ දවසේ ඇතුළත මම හිතන්නේ බහුතරයක් පිරුම් මහල් වලට තෙල් ලබා ගැනීම සඳහා සල්ලි බැඳි 10න් පස්සේ ඊයේ දිනේදී තෙල් වලට අවශ්‍ය ඉනෝයිසෙන් වැදුන්නේ නැහැ. ඒ නිසා අද දිනේදී මම හිතන්නේ දෙවයින පුරා තිබෙන සමහර මේ පිරුම් මහල් වල අද දිනේදී තෙල් නැති වෙනට තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි. අද උදේ වෙනකොට ඉනෝයිස් වැඩිලා තිබුණා. ඉතින් අද මේවා ඩිලිවර් කරනකොට අද හැන්දෑව මෙතර ඉන්ධන වංචාවන් නිසා වසරකට රුපියල් කෝටි 3000ක් පාඩු වෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසනවා. ඉන්ධන වංචාවන් නිසා වසරකට රුපියල් කෝටි 3000ක් පාඩු වෙලා තියෙනවා. මේක 2022 විගණන වාර්තාවෙන් හෙළිදරව් වෙලා තියෙනවා. එතකොට අපි ඒ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරා. දැන් ඒ පිළිබඳ විමර්ශන ප්‍රමාදයි. අල්ලස් කොමිසමට අපි කියනවා දැන් වැඩේ ලේසි. දැන් විගණකාධිපති වාර්තාව තියෙනවා. එතකොට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ හැටිය අපි තොරතුරු පද්ධතියක් දුන්නා. ලිඛිත සාක්ෂි ඇතුව. ඒ නිසා ඒ විමර්ශන පහසුවේ ඒ විමර්ශන ඉක්මනින් අරබන්න කියලා අපි කියනවා. මේ වංචා නිසා තමයි මේ විදුලි බිලත් වැඩි උනේ. ප්‍රමාද ගාස්තු විදියට මේ අය තෙල් වලට ගෙවලා තියෙනවා කෝටි 34ක් විතර. ඒ වගේම මිල 15 යද්දි. දිගින් දිගටම මිල 15 යද්දි මේගොල්ලෝ ඉන්ධන ආනයන කිරීම තුලින් අපිට කෝටි 36ක පාඩුවක් වෙලා තියෙනවා. මෙතර සියලු විදුලි වෘත්තීය සමිති එක්ව අද විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට නියමිතව තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.